subscribe කරලා විසඩ් YouTube channel එකේ ඊළඟ වීඩියෝ එකට ඔගොල්ලෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මේක quick video එකක්. අද අපි කතා කරන්න යන්නේ vectors දෙකක් අතර දුරම ඉන්නේ කොහොමද කියලා. Vector එකක් තියෙනවා මේ තැඹිලි පාටින්, තව vector එකක් තියෙනවා ඔක්කොල පාටින්. අපිට ඕන මේ vectors දෙක අතර තියෙන දුරම ඉන්න. ඔකට ක්‍රම කිහිපයක් පාවිච්චි කරනවා. මම මේ ක්‍රම වලින් දෙකක් ගැන කතා කරන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. අපි කතා කරමු. අර පළවෙනි විදිහ තමයි Euclidean distance. එතකොට වෙන්නේ ඔයාලට පේනවා මෙහෙම පොයින්ට් දෙක අතර දුර මෙහෙම d විදිහට මෙන්න මේ දුර තමයි අපි මයින්නේ. එතකොට ඔයගලන්ට මේ රූපේ පේනවා එතන තැමිලි පාටින් තියෙන වෙක්ටර් එකයි කොළ පාටින් තියෙන වෙක්ටර් එකයි අතර දුර මෙන්න මේ දුර අපිට මෙන ගන්න ඕන. අපිට මේක Pythagoras ප්‍රමේය දාලා තමයි එතකොට මයින් වෙන්නේ. එතකොට අපිට මෙන්න මෙහෙම යූස් කරන්න පුළුවන් මේ වගේ අවස්ථාවක. ඔයගලන්ට මතකයි මේ දුරේ වර්ගවල එකතු වර්ගමූලය තමයි මේ දුර වෙන්නේ. ඕක තමයි සරලවම Euclidean distance කියලා කියන්නේ. එතකොට ඕක 2D space එක තමයි මේ විදිහට අපිට වයින්න වෙන්නේ. එතකොට ඕක 3D space එක ගියාම අපිට xyz කියලා තල තුනක් ගැන කතා කරන්න වෙනවා. එතකොටත් එකම දේ තමයි x2 - x1 වල වර්ගය plus y2 - y1 වල වර්ගය plus z2 - z1 වල වර්ගය. අපිට ඕක n dimension වලටම අරන් යන්න පුළුවන්. එතකොට මේ විදිහට n වෙනකන් අපිට අරගෙන ඉවරලා පොයින්ට් වල ඒකේ වර්ගමූලය ගන්න පුළුවන්. ඕක තමයි සරලවම Euclidean distance කියලා කියන්නේ. එතකොට ඕක අපිට Python use කරලා මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. Python වල math library එක use කරලා මේ විදිහට ගන්න පුළුවන්. ඒ වගේම NumPy use කරොත් ඊට වඩා ලේසියෙන් මේ විදිහට ගන්න පුළුවන්. මේ norm කියන එකෙන් මේ function එකේ තියෙනවා vectors අතර දුරමයින තව විදිහත් ඔගොල්ලෝ search කරලා බලන්න පොඩ්ඩක්. ඊට පස්සේ අපි කතා කරමු Manhattan distance එක. Manhattan distance එක කතා කරන්නේ AB කියලා මෙහෙම points දෙකක් තිබ්බට පස්සේ අපි කලින් කතා කරේ මෙහෙම කෙලින් දුර. මෙතන මේ කතා කරන්නේ මෙන්න මෙහෙම දුරමයින විදිය. ඒක හරිම සරලයි. ඕකට taxi cab distance කියලාත් කියනවා. මොකද ඔගලන මේ example එකේ පේනවා අපි මෙහෙම ගත්තාට පස්සේ Euclidean distance එක මෙන්න මේ විදිහට ගත්තාට පස්සේ ඔක Manhattan distance කියලා කියනවා. කියන්නේ නිකන් taxi cab එකක් පාරේ යනකොට ඒකේ දුරමයින විදිය වගේ තමයි. එතකොට ඒක හරිම සරලයි. අපිට මෙන්න මේ දුරේ එකතුව ගන්න තියෙන්නේ. එතකොට ඒක ධනාගය තමයි ගන්නෙ මොකද අපි දුරමයින හින්දා. එතකොට බලන්න පේනවා මේක මෙන්න මේ විදිහට දුර ගන්න පුළුවන්. ඔතන ඕක n dimension වලට අපි අරන් ගියාට පස්සේ මෙන්න මේ විදිහට එනවා. ඕක තමයි සරලවම කියන්න ඕනේ. මොකද machine learning වල ඉස්සරහ concept කතා කරනකොට KNN algorithm එක ඊට පස්සේ support vector machine වගේ දේවල් කතා කරනකොට අපිට vectors අතර දුරම ඉන්න වෙනවා. එතකොට ඔයගලන්ට මෙන්න මේ concepts ටික දැනගත්තොතින් ලේසි වැඩේ කරගෙන යන්න. එහෙනම් අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපේ videos බලන්න, video share කරන්න. අදට මම ගිහින් එන්න wizard වලින්. මම තාරුක.